සියලු දෙනාටම ඉතින් ඔන්න පහෝගිය ලෙසන් එකේදී මම කියල දුන්නා ඔයාලන්ට හාමනිකා එකක් ප්ලේ කරන්න කොහොමද කියලා මම සීරීස් එකක් පටන් ගත්තා. ඉතින් ඒ ගැන ගොඩාක් කට්ටිය හොඳ කියලා තිබුණා. ඒ වගේම දිගටම කරගෙන යන්න කියලා කමෙන්ට්ස් දාලා තිබුණා ගොඩක් අය. ඉතින් සමහර අය ගොඩක් ප්‍රශ්න තිබුණා මේක ගැන. ඉතින් මම කණින් ලෙසන් එකේදී ඔයාලට කියලා දුන්නේ මේ හාමනිකා එකේ ස්වර පිහිටීම ගැන. ඉතින් මේ ඉන්ස්ට්‍රුමන්ට් එක ඇවිල්ලා ගොඩක් ලේසි ඉන්ස්ට්‍රුමන්ට් එකක්. මොකද අපිට තියෙන්නේ මේකේ ස්වර පිහිටලා තියෙන තැන් ටික හොයාගෙන හුස්ම උඩට පහළට කරන්න විතරයි. ඉතින් අර අපි ගත්තොත් එහෙම ගිටාර් එකක් වගේ ගත්තොත් එහෙම අපි එක වම් මතෙන් ගිටාර් එකේ ඒ ස්වරේ තියලා අපි දකුණටින් ප්ලග් කරන්නත් ඕනේ. ඉතින් මේ දෙකම එකට වුණොත් තමයි හරි ටෝන් එකක් එළියට එන්නේ. හැබැයි මේක ඒ ඉන්ස්ට්‍රුමන්ට් වලට වඩා ගොඩක් ක්ලේස් ඉන්ස්ට්‍රුමන්ට් එක. මොකද අපි නෝට් එක තියලා පිම්බහම අපිට නෝට් එක මේකෙන් සවුන්ඩ් එනවා. ඉතින් වින්ඩ් ඉන්ස්ට්‍රුමන්ට් එකක් විදිහට ගොඩක් ක්ලේස් ඉන්ස්ට්‍රුමන්ට් එකක්. ඉතින් මේකේ මුලින්ම කරන්න ඕනේ අපි ස්වර තියෙන තැන් ටික අඳුන ගන්න ඕනේ. ඉතින් මම කලින් වීඩියෝ එකේදී ඔයගලන්ට කියලා දුන්නා මේකේ ස්වර පිහිටලා තියෙන විදිහ. ඉතින් අනිත් කාරණේ තමයි මේකේ ප්‍රශ්නයක් මම අහලා තිබුණා මයිනර් නෝට්ස්. එහෙම නැත්නම් අපි කියමු හාෆ් නෝට්ස් කොහොමද වදින්නේ කියලා මගෙන් ප්‍රශ්නයක් විමසලා තිබුණා. එතකොට මේකේ මේ හාමනිකේ තියෙනවා ෆ්ලැට් නෝට්ස්, ෂාප් නෝට් වදින්න තව එකක්. මෙතන පොඩි බටන් එකක් වගේ තියෙනවා. ඒක ප්‍රෙස් කරාම ඒ නෝට්ස් වදින හාමනිකක් තියෙනවා කඩේ ගන්න. ඉතින් ඒකක් ගත්තොත් ඔයාලට ඒ නෝට්ස් ප්ලේ කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් මේකේ තියෙන එක එක හාමනිකා C තියෙනවා. දැන් මේක G. ඉතින් මේ විදිහට හාමනිකා ඔයාලට ගන්න පුළුවන්. එතකොට ඔයාලා මම හොඳට හිතනවා මේ වගේ හෝල් ගන්න වැඩි හාමනිකා එකක් ගත්තොත් හොඳයි ඔයාලට. මොකද එතකොට ස්වර පරාසය වැඩි හින්දා. අනෙක් කාරණේ තමයි මේ හාමනිකා එකක් ඕගොල්ලෝ පුරුදු වෙනකොට ඔයාලගේ බ්‍රීතින් කියන දේ, කියන්නේ හුස්ම පාලනය කියන දේ ගොඩක් වැදගත් වෙනවා. ඒකට හාමනිකා විතරක් නෙමෙයි ඕනම වින්ඩ් ඉන්ස්ට්‍රුමන්ට් එකක් හරි වෝකල් හරි ඒ වගේ දෙයක් කරනකොට බ්‍රීතින් කියන දේ ගොඩක්ම වැදගත්. අපි කිව්වොත් එහෙම හුස්ම පාලනය. ඉතින් හුස්ම පාලනයට මම ඔයාලට කියලා දෙන්න පුළුවන් එක්සර්සයිසස් දෙකක් විතර. අපි ගත්තොත් එහෙම ඒකට පිටිපන්දමක් කරන් පිටිපන්දම් පත්තු කරලා ඒකෙන් නැගෙන දැල්ල තියෙන්නේ ඒක අපි නිවෙන්නේ නැති වෙන්න අපි ඈතිනම් පිඹිනවා. එතකොට ඒ කන්ට්‍රෝල් එක අපි ගොඩ වෙලා කරගෙන හිටියොත් ඒක හොඳ එක්සර්සයිස් එකක් වෙනවා. ඒ වගේම එහෙම නැත්තම් ඔයාලු පුළුවන් මේ වගේ මොකක් හරි කොළ කැලක් අරන් දිග තීරු පටියක් ඒක ඈතර කරලා ඒක පිඹගෙන ඉන්න ගොඩ වෙලාවක් පිඹගෙන ඉන්න ඕනේ. එතකොට අපි හිතමු මේ මෙන්න මේ ආකාරයෙන් මේ මෙන්න මේ ටයිප් එකට අපි මේ තියාගෙන හිටියා කියලා ගොඩ වෙලාවක්. ඉතින් ඒක හොඳ බ්‍රීතින් එක්සර්සයිස් එකක් වෙනවා. ඒ කියන්නේ සැක්සෆෝන් හරි ක්ලැරිනට් හරි මොනවා හරි ඉන්ස්ට්‍රුමන්ට් එක ප්ලේ කරන කෙනෙක් හරි සින්දු කියන කෙනෙක් හරි මවුත් ඕගන් ගන්න ඉන්න කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් මේ වගේ ඉන්ස්ට්‍රුමන්ට් එකේ එනකොට එයාලගේ හුස්ම පාලනය කිරීමේ ව්‍යායාම ටිකක් කරොත් ඒ ඉන්ස්ට්‍රුමන්ට් එක ප්ලේ කරන්න ඔයාලට ලොකු පිටුවහලක් වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම එක්සර්සයිසස් කියන දේ කරන්න ඕන ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඔයාලා ප්ලේ කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම්. ඉතින් දැන් මේකෙදි තව කට්ටිය අහලා තිබුණා මේකේ නෝට්ස් නැද්ද කියලා ගීත වාදනය කරන්න. ඉතින් මං ඉස්සරහට ඔයාලා නොටේෂන් දෙන්නම් මේකේ කොහොමද අපි සින්දු ප්ලේ කරන්නේ ඒ නෝට්ස් ටික. මේකේ මම ඔයාලට කලින් වීඩියෝ එකේදී මේකේ ස්වර පිහිටීම ගැන කියලා දුන්නා. ඉතින් ඔයාලා කරන්න ඕනේ ස්වර අභ්‍යාස කරන්න ඕනේ ස්වර අභ්‍යාස කියන දේ. එතකොට ස්වර අභ්‍යාස කරාම මේකේ ස්වර පිහිටීම ගැන අවබෝධයක් ලැබෙනවා. ස්වර පිහිටීම ගැන අවබෝධයක් ලැබුණාට පස්සේ ඔයාලට පුළුවන් මේ ඕන ගීතයක් වාදනය කරන්න. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ එක නම් මේජර් යන මොකක් හරි ගීතයක් හරි මොකක් හරි මියුසික් පාර්ට් එකක් ප්ලේ කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම හාමනිකක් මුලින්ම ගත්තා පස්සේ මම පුරුදුනේ
මෙන්න මේ මියුසික් පාට් එක මම ප්ලේ කරොත් එම ප්ලේ කරනකොට අපේ හුස්ම පාලනය ඒ වගේම මේකේ ස්වර පීඨීම ගැන පුංචි 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 අදහස් එනවා. එතකොට ඔයා ඒකත් එක්ක කාලයත් එක්ක මේක ඉබේම වාදනය කිරීමේ හැකියාවක් එනවා. එතකොට අපි ගත්තොත් ඉයර් එක කියන දේ කණෙන් අහලා ප්ලේ කරන්න පුළුවන් වෙන මට්ටමක් හැදෙනවා. ඉතින් ඒක හැදෙන්න නම් මේක ගැන නිතරම මේකත් එක්ක මෙන්න බලන්න. එතකොට පුළුවන් මේ ගැන අවබෝධයක් ලබා ගන්න. එතකොට මේ මම ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම ඔයාලට සින්දුවක් ඒකේ නෝට්ස් එක්ක කොහොමද ප්ලේ වෙන්නේ කියලා මම අනිවාර්යයෙන්ම කරන්නම්. එතකොට තවත් ඔයාලට මේක ගැන අවබෝධයක් ලැබේ කොහොමද ස්වර පිහිටීම සහ අපි හඬ පාලනයත් එක්ක ගීත වාදනය කරන්නේ කියන දේ සම්බන්ධයෙන්. ඉතින් මම මේ වීඩියෝ එක දාන්න හේතුනේ ඔයාලා මුලින්ම එක්සර්සයිසස් එක කරන්න බීතින් එක්සර්සයිසස් මම අර දෙකක් දුන්නා. එක්ක ඉටිපන්දමක් පත්තු කරලා ඒක දැල්ල නිවෙන්නේ නැති වෙන්න තියාගෙන ඈතනම් හුස්ම මින්න. එතකොට අනිත් දේම නැත්තම් මෙන්න මේ වගේ කුව මම පොඩි පොල කෑල්ලකින් පටි කෑල්ලක් අරගෙන ඒකට ඈතනම් පිමින්න. ඒක ගොඩක් වෙලා එහෙම තියාගෙන ඉන්න පුළුවන් කියන්නේ ඔයාට හොඳ බ්‍රීත්යක් තියනවා කියන එක. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු අනිවාර්යයෙන්ම. එතකන් මං කිව්වා breathing exercise එක practice කරන්න.